ඔබතුමා මේ කාර්යාලයේ තුන්වෙනි සභාපතිවරයා. කාලෙන් කාලෙට මේ පිළිබඳව ටිකක් ලොකුවටම සාකච්ඡා වුණා. අවසානයේ මම දැක්ක එක තැනක තියෙනවා අතුරුදහන් වූවන් පිළිබඳව හොයන්න ස්ථාපිත කරපු කාර්යාලයත් අතුරුදහන් වෙයිද කියලා. එහෙම වෙයිද? එහෙම වෙන්නේ නැහැ. දැනට මේ වෙනකොට බොහොම ජීවමානව ඊටාම ගෞරවාදරයට පාත්‍ර වෙමින් අතුරුදහන් වූවන්ගේ පවුල්වල ඥාතීන් සහ සමාජයේ සිවිල් සංවිධාන ජාත්‍යන්තර ප්‍රජාව අපි ගැන බොහොම කරන ක්‍රියාව සම්බන්ධයෙන් පැසසුම් කරමින් අපි ඉදිරියට යනවා. අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට පැවරලා තියෙන බලතල මොනවද? ඇත්තටම අතුරුදහන් වූෙක් කියලා ඔබතුමාලගේ පනත ප්‍රකාර වර්ත ගැන්වෙන්නේ කොහොමද? අතුරුදහන් වූවන් සියල්ලම මේ අර්ථකථනයට යටෙන්නේ නැහැ. යම් කිසි පුද්ගලයෙක්ව බලහත්කාරයෙන් අතුරුදහන් කරගෙන ගිහිල්ලා ඒ පුද්ගලයාගේ කැමැත්තට විරුද්ධව ඔහුව සංගවාගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් ඔහුගේ මෘතදේහය සොයාගන්න බැරි ආකාරයට ඔහුව ජීවිතේ නැති කරලා තියෙනවා නම් ඒත් මෘතදේහය හමු වෙලා නැත්නම් එවැනි වූ අවස්ථාවකදී සරල අර්ථකථනය තමයි ඒක. එතකොට ඒ බලහත්කාරයෙන් අතුරුදහන් එන්ෆෝස් ඩිසපියරස් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. ඒක තමයි කියන්නේ බලහත්කාරයෙන් යම්කිසි පුද්ගලයෙක් අතුරුදහන් කරලා තියෙනවා නම් අතුරුදහන් වීමට යටත් වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු සෙවීම, ඔහුව සොයා ගැනීමට උත්සාහ කිරීම, එහෙම නැත්නම් ඔහුට අතු ඉරණම සම්බන්ධයෙන් සොයලා ඒ අදාළ ඥාතීන්ට දැනුවත් කිරීම තමයි සරල අර්ථකථනය. බලහත්කාරයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ සම්මුතියට ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අපි 2015 අත්සන්තියන්නේ. අපි ඊට කලින් අත්සන් කරේ නැහැ. ඒකට මානුෂීය මෙහෙයුම තිබ්බේ හින්දා සහ ඊට පස්සේ ඔබතුමාලට බලය දීලා තියෙන 2016 අංක 14 කියන පනතේ පළවෙනි පිටපතේ තිබුණේ අතීතයට බලපාන විදිහට ඔබතුමාට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ සංශෝධනය එනවා. ඒ වගන්ති 11 වෙනි වගන්ති අයින් කරනවා. ඊට පස්සේ ඔබතුමාට තියෙන බලතල අනුව ඔබතුමාට තියෙන 2016 අංක 11 කියන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තාගේ මෙපිට භාවිතාවද ඔබතුමාට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. ওই පනත අනුව ඔබතුමාට අතීතයට බලපාන විදිහට කටයුතු කරන්න පුළුවන්ද? ඇත්ත වශයෙන්ම මේ පනතෙන් අපි ක්‍රියාත්මක වෙන්නේ පනතෙන් අපි වෙත පැවරී ඇති බලතල. එතකොට මේ බලතලවල තියෙනවා කාර්යයන් සහ කර්තව්‍යයන් ඉෂ්ට කරන විදිහ. ඒ අතරේ මේ පනත මේ ආකාරයට දුන්නට මේ පනතෙන් අපිට නිදහස දීලා තියෙනවා ස්වාධීන ආයතනයක් හැටියට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය රෙගුලාසි හදන්න, යාන්ත්‍රණය හදන්න, එතකොට ඒ සම්බන්ධයෙන් එක යෝජනාවන් කරන්න, නීති රීති වෙනස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන්න සහ ඉදිරියට මෙවැනි වූ අතුරුදහන් වීම සිදු නොවන යහපත් සමාජයක් ඇති කිරීම දක්වා වූ කාර්ය සඳහා අවශ්‍ය සමස්ත වැඩපිළිවෙලක් තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ මේ පනතේ.